विश्वे आशीर्वादे स्वबधामि प्रबलतम बलयानकि शक्ति आशीर्वादे मगे दरु हम दिनाटम लभेवा कियला मम प्रार्थना करमि। अद मम कथा करन्ने लंगती मातृत्वे लबागत पुंचि किरि दरुवन्व पोषणय करन किरि अम्मलाट। मे लोके तेन लस्सनम बेंदीम ओब मे वेनकोट लबागेन तियेने ओबे अते इन्नवा पुंचि पन गहेन दरु पेटियेक। मे स्वभादहमे मातृत्वय केन लस्सन संसिद्धियट ओब मुहुन देला इन्ने। मे वेनकोट ओबे अते इन्न पुंचि किरिकेटिया दवसक देखक सतियक मासयक मास कीपयक वयस ऐति ओबे जीविते हिता गन्न बेरी तरह वेनस्काम गोदकट ओबट मुहुन देन्नट सिद्ध वेला ऐति। मगे पुताट कायिकव मगेव मानसिकवत मे सिदुवेन वेनस्काम वलदी समहर विट दुबलतावयन ऐति वेन बव मगे पुताटम दैनिला ऐति। ये मोनवा उनात स्वभादहमे ओबट मे लैबुनु उतुम मातृत्वय निवैरति विधियट कल्पना करने करकान्नट मगे पुताट पुंचि देवल टिकक मतक करन्नट तमयि अद मम मे वीडियो एक लबा देन्ने। पलवेनि दे तमयि स्वभादहमिन ओबट ओबे दरुवा कियला एवला इन्न मे आध्यात्मयट गैलपेनम अम्मा वेन्नट हैकियाव तियेन्ने ओबट। ओबट गैलपेनम दरुवा वेन्नट अवस्थाव लबिला तियेन्ने मे ओब लंग इन्न पुंचि किरिकेटियट। एतकोट मे ओब देन्नगे अतर ऐतिवेन मे आदरणीय बंधनय मे लोके किसीम देकट सम करन्न बेरी हरि आदरणीय बेदी। समहर विट ओब मे दरुवत एक्कला तनियेन मे दरुवागे वेड कटियुतु सिदु करगेन जीवत वेनवा ऐति। एम नैतन तव लुकु दरु एक्केनेक देने तुंदेने कोबते इन्नवा ऐति। ए तेक्कला ओब मे पुंचि दरुपतियागे वेड कटियुतु टिकक सिदु करनवा ऐति। एम नैतन ओबट पेनवा ऐति ओब मे विधियट तनियेन पुंचि दरुवेक्व बलागेन अनित गेदर दोरे वेड कटियुतु टिकक करन अतरेदि तवत अय इन्नवा एयालट उदव्वट तव अय इन्नवा याने हरी सुपहासुवट कटियुतु करनवा किला ओबट पेनवा ऐति। मेवा दैक्कहम मगे पुतागे हितट दैनेनवा ऐति टिकक लुकु आत्मानुकंपाव। समहार विट वेड वेडि वेनकोट तरह हितनवा ऐति। समहार विट कौरुत उदव्वट नै काटवत माव तीरेन्ने नै किला दुख हितेनवा ऐति। अद मम ओबलांट केला देनवा मे हेम देव ऐ ऐति वेन्ने कोमट मे देवाल निवैरदिव तवंगे जीवितेट निवैरदि विदियट योदा गन्ने कोमट केन कारणय। दैन पोते मे लोके मातृत्वे ओब लबनवा केला कियान्ने ताम गैबुरु होमोनमय क्रियावलिया तुल त ओब गिहिल्ला तामत होमोनमय वेनस्काम सहित क्रियावलिया तुल ओब निमग्न वेला इन्नवा केनेक
ඔබේ සාමාන්‍ය ජීවිතයේ නෙමේ දැන් මේ තියෙන ජීවිතය. එයින් ගොඩාක් අපගමනිය වෙලා තියෙන්නේ. ඔබේ දරුවන්ට ඉන්න එකම පිළිසරණ ඔබ විතරයි. ඔබේ දරුවට පෝෂණය ලබා දෙන්නට අනිකුත් ඒ දරුවන්ට අවශ්‍ය කරන දේවල් ඉක්මනින් හඳුන ගන්නට සබඳහම අවස්ථාව දීලා තියෙන්නේ ඔබට විතරයි. ඒක නිසායි මම කිව්වේ ඔබ සහ දරුවගේ අතර තියෙන මේ බැඳීම පුදුමාකාර අසම සම බැඳීමක් කියලා. ඒ වගේම ඔබ වගේම මාතෘත්වයේ දරන ඔබ වගේම පුංචි දරුවෙක්ව ඉන්න තව අම්මා කෙනෙක් ඔබට වඩා වෙනස් ජීවිතයක් ගත කරන්නත් හැකියාව තියෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? ඒ වගේම අපි කොයි විදියටද කල්පනා කරන්න ඕනේ? අපි ඒව ගැන තේරුම් ගන්න කොහොමද කියන එක ගැන පොඩ්ඩක් අපි කල්පනා කරමු. පොඩ්ඩක් අපි අපිම අපේ හදවතින්ම මේක හරියට අවබෝධ කරගන්නට උත්සාහ කරමු. මේ ලෝකේ සමහර ගැහැණු ආත්ම ඉන්නවා. ඒ කියන්නේ සමහර කාන්තාවන් ඉන්නවා. ඒගොල්ලන්ගේ දරා ගැනීම උපරිමයි. ඒගොල්ලන්ට පුදුමාකාර ආත්ම ශක්තියක් තියෙනවා. ඒගොල්ලන්ට ජීවිතේ දාන්තේවලික මොහොතක කරන්න පුළුවන්. ඒ වගේ ශක්තිමත් ගැහැණු ආත්මවලට උදව්වට කවුරුවත් මේ විශ්වේ පවන්නේ නැහැ. ඒගොල්ලන්ට තනියම ඒගොල්ලන්ගේ දරුවව උස්මහත් කරන ලොකු කරන්නට හැකියාව තියෙනවා. ඒ වගේ අයට කවදාකවත් සබඳතාව තව අයව ලබා දෙන්නේ නැහැ. ඔබ තනියම දරුවෙක්ව උස්මහත් කරනවා නම් ලොකු කරනවා නම් අනිවාර්යයෙන්ම ඔබත් ඒ වගේ අම්මා කෙනෙක්. ඒ කියන්නේ ඔබට තනියම ඒ දරුවව හදාගන්න හැකියාව තියෙනවා. ඒක ඔබ දන්නේ නැති වුණාට සමහර විට ඔබට ඒ ගැන දුක හිතුණු තාත්මානුකම්පාව හිතුණට සබඳතාව දන්නෝ ඔබ ඒ තරම් ශක්තිමත් කියලා. ඒ වගේම ඔබට ලැබිලා ඉන්න ඒ දරුවත් ඔබත් එක්කලා ඒ විදියට ජීවත් වෙන්නට හැකියාව ශක්තිය තියෙන හරි විශේෂ දරුවෙක්. ඔබට ඔය දෙන්නගේ මේ ලස්සන ආදරේ බැඳීම තුළ ඔය දෙන්න ජීවත් වෙන මේ බැඳීම ඇතුළත තව කෙනෙක්ට එන්න අවශ්‍ය නැහැ. ඔය දෙන්නට පුළුවන් ඔය දෙන්නගේ මේ ලස්සන ජීවිතේ ඉදිරියට හරි අපූර්වට අරගෙන යන්න. සබඳතාවට ඒ සබඳතාව මේ විදියට මගේ පුතාට ඉඩහසර ලබා දෙන්න තේනවා නම් ඒ අභියෝගය අභියෝගයක් කියලා හිතන්නේ නැතුව හරි ආදරෙන් බාර ගන්න. ඔබට ඒ ශක්තිය තියෙන බව විශ්වාස කරලා ඔබේ ජීවිතයේ ඉදිරියට අරගෙන යන්න ඔය දරුපැටියත් එක්කලා කොයි වෙලාවකවත් හිතින් දුක් වෙවි ආත්මනුකම්පාව ඇති කරගෙන ඔබ ගාව තියෙන ශක්තියට හීන වෙලා යන්න ඉඩ දෙන්න එපා. තවත් සමහර ගැහැණු ආත්මයන් ඉන්නවා. තවත් සමහර ගැහැණු අය ඉන්නවා. එයාලට තනියෙන් එයාලගේ වැඩ කටයුතු කරගන්නට ශරීර ශක්තිය මදි ආත්ම ශක්තිය මදි. හැබැයි ඒගොල්ලෝ හරීම හිත හොඳ හරීම ආදරණීය පුදුමාකාර මව්වත්කමක් තියෙන අය. මොනවා හරි පුංචි පුංචි අඩුපාඩු ඒගොල්ලන්ගේ ජීවිතවල තියෙනවා. ඒ නිසා අන්න ඒ අඩුපාඩු ටිකට ඒ අඩුපාඩු ටික සම්පූර්ණ කරගන්න ඒගොල්ලන්ට මේ සබඳතාවෙන් තව කවුරු හරි උදව්වට ලැබෙනවා. එතකොට ඒ දරුවන් ඒ තමන්ට උදව්වට ලැබුණු කෙනාට ආදරණීය වෙලා ඒ කෙනාට ආශිර්වාද කරමින් ආදරින් තමන්ට ඒ ලැබුණු අවස්ථාවත් භාවිතා කරමින් හරීම හිත ඇතුලේ ලොකු අනුකම්පාවක් දයාවක් භක්තිමත් භාවයක් තියාගෙන ඒ දරුවන්ට කටයුතු කරන්නට පුළුවන්. එතකොට අපි තරාදියකට දැම්මොත් තව කාගේ හරි උදව්වක් ලබාගෙන පුංචි දරුවෙක් ලොකු මහත් කරන අම්මා කෙනෙක් ගාව තියෙන ශක්තිය සහ තනියම දරුවෙක්ව බලාගෙන උස්මහත් කරන අම්මා කෙනෙක් ගාව තියෙන ශක්තිය ඒ අම්මලා දෙන්න සමාන වෙන්නේ තරාදී එකම සමානව එක අම්මා කෙනෙක් තනියෙන් දරුවව උස්මහත් කරන ඒ ශක්තියම තමයි අර අම්මයි උදව්වට ඉන්න කෙනයි දරුවයි අතර ගාව තියෙන ශක්තිය වෙන්නේ.
ඒ කියන්නේ කොයි වෙලාවකවත් තමන් තනියෙන් දරුවෙකු උස්මහත් කරා කියලා ඒ කෙනා ශක්තිය අඩු කෙනෙක් ඒ කෙනා උදව් අවශ්‍ය කෙනෙක් වෙන්නේ නැහැ. සෝබාදහම ගැහැණු කෙනෙක්ට දරුවෙක්ව බලා ගන්නට මේ වගකීමක් දෙන්නේ. කිසිම වෙලාවක තනියෙන් දරුවෙක්ව බලා ගන්නට නොහැකි නම් කවදාකවත් සෝබාදහම ඒ අම්මට දරුවෙක්ව ලබා දෙන්නේ නැහැ. දරුවෙක් ලබා ගන්නට මානසික ශක්තිය භෞතිකව තියෙන ශක්තියින් මේ සියලුම දේ සලකන තමයි සෝබාදහම අම්මා කෙනෙක්ට දරුවෙක් ලබා දෙන්නේ. ඒක හේමම තමයි. එතකොට මේ පිළිබඳව තාමත් තැවි තැවි දුක් වෙවි යම් කිසි දරුවෙක් කටයුතු කරනවා නම් අනේ මම කොයිතරම් අවාසනාවන්තද, මට කවුරුත් හිටියේ නෑ මගේ දරුවව බලා ගන්න, මං තනියම තමයි මේව කරේ කියලා එහෙම හිතන්න එපා. ඔබ ඉතාම ශක්තිමත් අම්මකෙනෙක්. සෞභාග්‍ය රන්තරටු මාර්ගෝපදේශණය තුළ මට ගොඩාක් ගැහැණු ආත්මයන් මුණ ගැහිලා තියෙනවා. ගැහැණු ජීවිතයක් දරාගෙන ඉන්න පුදුමාකාර ශක්තියින් තියෙන විවිධාකාර අධ්‍යාත්මයන් සමග මම සෞභාග්‍ය රන්තරටු වැඩමුළුවේදී ඇසුරු කරලා තියෙනවා. ඒ දරුවන්ගේ අධ්‍යාත්මයන් කියවලා තියෙනවා. ඒ දරුවන්ගේ ඕරාව පරීක්ෂා කරලා තියෙනවා. මට හමු වෙලා තියෙනවා පුදුමාකාර ආත්ම ශක්තියෙන් තියෙන දරුවෝ. සමහර දරුවෝ බොහෝමයක් දෙනා ලංකාවේ තමන්ගේ දරුවෝ තමන්ගේ සැමියා තමන්ගේ ඥාතීන් ඔක්කොම අතහැරලා දාලා පිටරටට ගිහිල්ලා පුදුමාකාර ආත්ම ශක්තියකින් යුක්තව කටයුතු කරනවා. තව සමහර දරුවන්ගේ ජීවිත කතාවන් හිතා ගන්න බැරි විදිහේ ජීවිත කතාවන් වලට මුහුණ දීලා ඒගොල්ලෝ ඒ අත්දැකීම් අවියක් කරගෙන ඒගොල්ලන්ගේ ජීවිතේ බොහොම ලස්සනට අල්ලගෙන ඉන්නවා. ඒ වගේ ගැහැණු ආත්ම සිය දහස් ගණනේ මම කියවලා තියෙනවා. ඒ නිසා මාව මග පුතාලා විශ්වාස කරන්න. මේ මොහොතේ සෝබාදහම ඔබට ලබා දීලා තියෙන යම් කිසි විදියක් යම් කිසි වටපිටාවක් යම් කිසි තත්ත්වයක් තියෙනවා නම් ඒ තත්ත්වයට ආදරේ ඒ තත්ත්වය තුළ කිසිම විදියක පසුබෑමක් පසුතැවීමකින් තොරව බොහොම ශක්තිමත් ඒ තත්ත්වයට මුහුණ දෙන්නට මගේ පුතාලා ශක්තිය ගන්නට උනේ පළවෙනි දේ. දෙවෙනි දේ තමයි මං කලින් මතක් කරා වගේ අම්මා කෙනෙක් බවට ඔබේ ගැහැණු ශරීරය මාතෘත්වයට නිර්මාණය වෙද්දී ඔබට ඔබේ තරුණ කාලේ වගේ දිවේ ගොඩාක් වෙනස්කම් සිද්ධ වෙනවා. ඔබ මානසිකව වගේම ශාරීරිකවත් විවිධාකාර වෙනස්කම් වලට භාජනය වෙලා ඉන්නේ. එතකොට ඔබට ටිකක් තරහ යන ගතිය, නුරුස්සන ගතිය ඇති වෙන්නට පුළුවන්. ඔබ මුළු දවසම මාස 6ක් දරුවා ඉපදෙලා මාස 6ක් යනකම් ඔබ ඔබේ පියවරු වලින් තමයි දරුවව පෝෂණය කරන්නේ. එතකොට ඒ පියවරු දරුවාගේ අතින් තුවාල වෙන්න පුළුවන්. වෙනත් ඔබට වේදනාකාරී අත්දැකීමකට ඔබට මුහුණ දෙන්නට හැකියාව තියෙනවා. එතකොට මේ හැම දෙයකදීම ඔබට ගතට වෙහෙසක් වගේම මානසිකවත් ඔබ වෙහෙසට පත් වෙනවා තමයි. එතකොට ඒ වෙහෙස කොහොමද ඔබ දරාගන්නේ? ඒ වෙහෙසෙන් කොහොමද ඔබ ඉවත් වෙන්නේ? කොයි වෙලාවකවත් දරාගන්න යන්නේ නැහැ. ඒ කියවුණු වචනයටත් මට සබා වෙන්න කොයි වෙලාවකවත් ඒ වෙහෙස ඔබ දරාගන්න යන්නේ නැහැ. ඔබට හිතෙනවා නම් අඬන්න ඕනේ කියලා අඬන්න. රැයක් ඇහැරිලා ඉඳගෙන නිදි මරන්න වෙනවා. රැයක් ඇහැරිලා ඉඳගෙන දරුවව පෝෂණය කරලා ඔබට වහන්සේ ඔබට හරි තේට්ටුයි. ඔබට හිතෙනවා අඬන්න. හැබැයි ඔබ ඒක දරා ගන්නවා. දරා ගන්න එපා. දරුවව නිදි කරලා තියෙන එක තැනකට වෙලා කොට්ටකට මූණ හංගගෙන හරි කමන්නේ අඬන්න. අඬලා අර ඇතුළාන්තයේ තියෙන පීඩනය අයින් කරගන්න. කවුරුත් ඔබ සනසන් දෙන්න ඕනේ නෑ පුතේ. ඔබ සනස ගන්න. ඔබව ආදරේ
සනස ගන්න ඕනේ. දරුවන්ට ටිකක් නිින්ද ගියාම ලස්සන සින්දුවක් අහන්න. හැමෝම ගාව ස්මාර්ට් ජංගම දුරකථන තියෙනවා. ඔබට පුළුවන් ලස්සන සින්දුවක් අහන්න. ඒ වගේම සමහර දරුවෝ මේ කාලෙදී පර්ෆෙක්ට් අම්මා කෙනෙක්. ඒ කියන්නේ අර අනිත් අයගේ අත්දැකීම් බලලා ඒගොල්ලන් කරන දේවල් බලලා අනිත් අම්මලා කොහොමද කරන්නේ කියලා බලලා එක එක විදිහට Taman Ramu අස්සේ කොටු වෙන අම්මලා මම දැකලා තියෙනවා. ඒ කියන්නේ බබාගේ කාමරේ මේ විදිහට හදන්න ඕනේ. බබාට මෙන්න මේ පොත් ටික අනිවාර්යෙන්ම මේ කාලෙදි මේ දේවල්ම දෙන්න ඕනේ. මම මේ විදිහට තමයි බබාලව බබාව හසුරවන්න ඕනේ. එහෙම කියලා එක එක සංකීර්ණ දේවල් හිතේ තියාගෙන ඒ අනුව කොටු වෙන අම්මල මම ඕන තරම් දැකලා තියෙනවා. දැන් අපි හිතමු ගොඩාක් අම්මලාට බබාව අරගෙන යන්න අර පොඩි කාට් එකක් වගේ ගෝ කාට් එකක් තියෙනවා. ඒක අනිවාර්යෙන්ම ඕනේ. ඒ දේවල් ගන්න මට සල්ලි නෑ කියලා හිත හිතා දුක් වෙනවා වෙන්න පුළුවන්. මම පුංචි උදාහරණයක් කියන්නම්. මගේ දරුවා පුංචි කාලේ එයාට මම ගත්ත එකම දේ පුංචි පුටුවක් විතරයි. ඔය පුටුව තියාගෙන තමයි යාම ෆීඩ් කරේ. ඔය පුටුව තියාගෙන තමයි මම ඒ වෙනකොට උසස් අධ්‍යාපනයේ කියන්නේ පශ්චාත් උපාධි පාඨමාලාව මගේ මිස් එක සිදු කරා. ඒ මිස් එක සිදු කරාද ඔක්කොම කරේ ඔය පුටුව තියාගෙන. මට බබාට ගෝ කාට් එකක් කරගත්තේ නෑ. වෙන කිසිම දෙයක් අඩුම තරමේ තොටිල්ලක්වත් පොට් එකක් මුකුත් තිබුණේ නෑ. බබාට අපිට හරිම අඩු දේවල් වලින් දරුවෙක් බලාගන්න ඕන තරම් ක්‍රම තියෙනවා. ඉතින් ඒ දේවල් නෑ කියලා ඔබ පසුතැවෙන්න ඕනේ නෑ. ඊළඟට 100% පර්ෆෙක්ට් අම්ම කෙනෙක් කියන්නේ අර ඔක්කොම සපයගෙන ගොඩාක් මහන්සි වෙලා කටයුතු කරන අම්මෙක්ට නෙමෙයි. පර්ෆෙක්ට් අම්ම කෙනෙක් කියන්නේ දරුවට කිරි ටික Tamanට දෙන්න හැකියාව තියෙනවා නම් Tamanට නිරෝගීව දරුවට කිරි වලින් පෝෂණය කරන්නට හැකියාව තියෙනවා නම් දරුවව පෝෂණය කරන්නට ඕනේ. මොනවා හරි වෛද්‍ය මොනවා හරි ඔබට වෛද්‍ය උපදෙස් ලැබිලා තියෙනවා නම් එහෙම කරන්න එපා කියලා. ඒකට ගැටලුවක් නැහැ. එහෙම නැතුව ඉන්නවා නම් 100%ක්ම පර්ෆෙක්ට් අම්ම කෙනෙක් කියන්නේ අර මාස 4ක හෝ 6ක කාලයේ ඇතුළතදී දරුවට කිරි ටික දීලා දරුවව සුවපහසුව තියෙන අම්ම කෙනෙක්ට තමයි පර්ෆෙක්ට් අම්ම කෙනෙක් කියන්නේ. එතනින් එහාට ඊට සංකීර්ණ දේවල් කිසි දෙයකට ඔබ ගොඩාක් මහන්සි වෙන්න ඕනේ නෑ. ඔබ ගොඩාක් මහන්සි වෙවි වැඩ කර කර ගොඩාක් ඒ පිළිබඳව කටයුතු කරන්න ඕනේ. ගොඩාක් රිලැක්ස් එකේ Tamanta අවශ්‍යම දේවල් ටික කරලා අපිටමෝ දරුවයි ඔයයි විතරයි දැන් ඉන්නේ. වන් පොට් මීල් එකක් හදලා හැම පෝෂණයම ලැබෙන විදිහට වන් පොට් මීල් එකක් හදලා ඔබට කෑම ගන්න පුළුවන්. එතකොට හැමදේම කර කර ඉන්න දෙයක් නැහැ. දරුවාට කෑම ටික හදනකොට ඒක පෝෂදායි වෙන විදිහට Tamanta පහසු වෙන විදිහට පෝෂදායි ආහාර වේලක් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ Taman perfect කියන හැඟීම ඇතුලේ හිර වෙලා කොටු වෙලා වැඩ කරන්න යන්න එපා. එහෙම වුණාම සිද්ධ වෙන එකම දේ Taman අපහසුතාවයට පත්වීම විතරයි. දැන් මම පොඩ්ඩක් මගේ ජීවිත අත්දැකීම් ගැන මතක් කරොත් ජයෝ පුංචි කාලේ මම එයාට ගොඩාක් වෙලාවට මගේ අතින්ම එක එක එළවලු වර්ග හදන්න පටන් ගත්තා. බණ්ඩක්ක හදලා තිබුණා, ඊළඟට වැටකොළු හදලා තිබුණා, වැකරල් හදලා තිබුණා. මේව තමයි හදලා තිබුණේ. එයා කෑම ගන්න වයස වෙනකොට මම මේ දේවල් හදලා තිබුණා. අර දරුවව බලාගෙන තියෙන ටිකක් පීඩාකාරී මානසිකත්වය ඇත්තටම අර වගා කිරීම ඇතුළතදී මට ගොඩාක් සහනයක් වුණා කියලා දැනෙනවා. ඇත්තටම දරුවන්ට මම මේට කලිනුත් වීඩියෝ වලදී මතක් කරලා තියෙනවා. අපි පස් අල්ලනකොට, ඊළඟට අපි මේ ගහකොළත් එක්කලා ඉන්නකොට අපේ ඌරාව බලගන්වන්නට එකේ ලොකු සහනයක් ලැබෙනවා. ඉතින් දරුවන්ටත් පුළුවන් දරුවව පොඩ්ඩක් නිින්දට ගියපු වෙලාවට පුංචි පෝච්චි එක හරි කවන්නේ මොනවා හරි ටිකක් වගා කරගන්න. එතකොට දරුවගේ කෑම වේල ඒකෙන්ම සකස් කරන්න පුළුවන්. මම ජයෝට ගොඩක් වෙලාවට බතල, ඊළඟට බතල, බිත්තර, මට මතකයි
රාබුවල ওই වගේ දේවල් එයාගේ කෑම වේල ටික 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 ටිකක් එයා ලොකු වෙන ඔන්න ওই වගේ හදාගත්ත ගෙදරම හදාගත්ත මෑකරල් ඇට පොඩි කරලා මෑකරල් හොඳට පැහෙන්න දීලා ඇට පොඩි කරලා එයාගේ චූටි අර බත් වේලට මම පාවිච්චි කරා. ඒ වගේ අපිට පුළුවන්. ඒක තමයි මානසිකවත් සහනය. අන්න ඒ විදිහට තමයි තමන් ජීවිතේ සකස් කරගන්න ඕනේ. හොඳම දේවල් කියලා ඔය එක එක ප්‍රොඩක්ෂන්ස් වලට යන්නේ නැතුව තමන්ට ගෙදරදීම රසට ඒක දරුවට කන්න පුළුවන් විදිහට රසට සකස් කරගන්නට අපිට කටයුතු කරන්න පුළුවන්. උදාක් වෙහෙස වෙන්න ඕනේ නැහැ. තමනුත් දරුවට ආහාර දෙනකොට තමන්ට ලේසි විදිහට සකස් කරගන්න පුළුවන් ආහාර වලට යන්න ඕනේ. දැන් දැනටත් මම දරුවන්ට පෙන්නනවානේ හරිම සරලව මං හදාගන්න ආහාර වේද. දැන් ওই පෝෂණ මාළුව කියන එක හරි අපූර්වට අපිට හදාගන්න පුළුවන් එක එක එළවලුයි බතයි. හැබැයි ඒකේ හැමදේම තියෙනවා. කුල ජාතියක් තියෙනවා, රනින භෝගයක් තියෙනවා, හැමදේම දාලා හොඳ රසව සහ අපිට කන්න පුළුවන් ලේසියෙන් හදාගන්න පුළුවන් ආහාර වේලක් හදාගන්නවා. යන්නේ මේ විදිහට තමන් කටයුතු කරනකොට තමන්ට තියෙන වැඩ ප්‍රමාණය අඩු වෙනවා. ඊළඟට රෙදි ටික හොදන විදිය වෙනම හදා ගන්න ඕනේ. තමන්ට ලේසි විදිය. කාටවත් කවුරුවත් අගය කිරීමකට ලක් වෙන්නවත් කාටවත් පේන්නවත් නෙමෙයි. අපි මේ කාලෙදි වැඩ කරන්න ඕනේ. මේ කාලෙදි වැඩ කරන්න ඕනේ තමන්ට යම්කිසි මානසික සහනයක් ඇති වෙන විදියට. ඒ වගේම හිතේ තරහව පීඩනය දරාගෙන තව කෙනෙක්ට විද්දන්න කියලා හිතාගෙන වැඩ කරන්න යන්නත් එපා. ඒ කාලේදී එහෙම හිතෙනවා. ඒ වුණාට හැමෝටම මතක් කරලා ආදරෙන් උදව් ඉල්ල ගන්නත් අමතක කරන්න එපා. එතකොට විශේෂයෙන්ම තියෙන්නේ තමන් කිසිම රාමුවකට කොටු වෙන්නේ නැතුව කිසිම පීඩාවක් දරා ගන්න නැතුව තමන්ගේ දැන් පුතාලට කකුල් දෙක ඉදිවිලා තියෙන පුළුවන්. එතකොට මහත්තයාට ටිකක් කියලා තමන්ට පුළුවන් කකුල් දෙකේ සිද්ධාලේප ටිකක් ගාගෙන හරි ටිකක් පොඩි සම්බාහනයක් ඇති කරගන්න. එහෙම නැත්නම් තමන්ටම කවුරුත් නැත්තම් අතට ඔලිව් තෙල් ටිකක් හරි සිද්ධාලේප ටිකක් හරි අරගෙන හොඳට කකුල් දෙකේ ගාලා තමන්ටම පුළුවන් කකුල් දෙක පොඩ්ඩක් මසාජ් කරගන්න. මේවට අනේ මට කවුරුත් නැහැනේ කියලා දුක් වෙන්න ඕනේ නැහැ. ඊළඟට මේ තමන්ගේ පිට කොන්ද ටිකක් රිදෙනවා. මම මේ කියන්නේ දරුවන්ට කරන්න පුළුවන් දේවල්. පුංචි දරුවව නිින්දට නිදාගත්තට පස්සේ කොහොඹ කොළ ටිකක් අමුකහ කෑල්ලක් දෙලුම් කොළ අහුරක් දාලා ඒක හොඳට තැඹුමක් විදිහට සකස් කරගෙන දරුවා නිදාගත්තට පස්සේ හොඳට තමන් ස්නානය කරලා අරක මද රස්නේම ඇඟට හොඳට මේ ඇඟ සම්බාහනේ වෙන විදිහට ඒක ඇඟට දාගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ තමන්ගේ උරහිස් දෙක තමන්ගේ උරපතු හොඳට අර උණුසුම් වතුරෙන් සම්බාහනය වෙන විදිහට සකස් කරගන්න පුළුවන්. ඒ විදිහට මේ තියෙන ශරීර අපහසුතාවයන් දුරු කරගන්නට දරුවන්ට හැකියාව ලැබෙනවා. ඊළඟට නිින්දට යන්න කලින් මද රස්නේ උණු වතුර ටිකක් අරගෙන ඒකට මිංචි කොළ දෙක තුනක් ඊළඟට කරාබු නැති තුන හතරක් ඊළඟට ලුණු කුඩු ටිකක් මේ ටික දාලා හොඳට තමන්ගේ කකුල් දෙක රස්නේ වතුරෙන් සම්බාහනය කරලා නිින්දට යන්න. මේ වගේ පුංචි දේවල් කරනකොට අර තියෙන අසහනය තමන්ගේ හිතට දැනෙන ලොකු පීඩාකාරී තත්ත්වයන් වලින් මිදෙන්න පුළුවන්. ඒ වගේම මේ කාලේ ආයේ ඒක හොඳට මතක තියාගන්න. දැන් මේ පුංචි දරුවෙක ඔබ මේ උස්මහත් කරන කාලේ ආයේ එන්නේ නැහැ. දැන් මට මතක් වෙනවා ජයෝ පුංචි කාලේ තිබුණු ඒ දේවල් දැන් ආයේ මට දකින්න විදියක් නැහැ. ඒ පුංචිම කාලේ යාගේ පුංචි කාලේ තිබිච්ච ඒ දේවල් ළඟින් තියාගෙන අපිට විඳහම ඒක හරි ලස්සන සුන්දර මතකයක්. ඒක ආයේ අපිට ලැබෙන්නේ නැහැ. ඒ කාලේදී අපිට ඒක මානසිකව ශාරීරිකව ටිකක් අපහසුතාවයන් වගේ දැනුණත් ඒක ආදරෙන් විඳින්න පුරුදු වෙන. ඒක අපිට ලැබුණු හරි ලොකු මේ සබඳතාවයේ ලැබුණු ලස්සන දෙයක්. ඒක හරි ආදරෙන් විඳින්න පුරුදු වෙන. ඒක ආදරෙන් බාර ගන්න, ඒකට ගතු කියන්න, අනේ මට මේක නම් කරන්න බෑ කියලා එහෙම දුක් වෙන්න යන්න එපා. තමන්ට ඒ ලැබුණු දේ, ඒ ලැබුණු මේ සබඳතාවෙන් අපිට ලැබුණේ රාජකාරිය.
අපිට සමහර වෙලාවට දරුවෙක් ඉන්නවා කියන එක මාන්නයක් කරගන්න හිතෙන්ටත් පුළුවන්. හැබැයි දරුවෝ තේරුම් ගන්න ඕනේ මේ අපි කරන්නේ ලොකු රාජකාරියක්. අපිට සබදාහම අවස්ථාව දීලා තියෙනවා යම් කිසි ආධ්‍යාත්මයක් පෝෂණය කරන්න හැකියාව තියෙන බව දැනගෙන එයාට උදව් කරන්න. එයාගේ වැඩ රාජකාරීටික ඉටු කරන්න තමයි මේ අපිට අවස්ථාව දීලා තියෙන්නේ. අපි දරුවෝ කියන්නේ අපි දරුවන්ට ඇත්තටම මොකද මේ කරන්නේ? සේවය කරනවා. ඒගොල්ලන්ට කෑම බීම ටික දීලා පෝෂණය කරලා අධ්‍යාපනයක් ලබා දීලා ඒගොල්ලෝ කවදා හරි මේ ලෝකෙට මොනවා හරි සේවයක් කරන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒකට අපි එයාට පුංචි කාලෙදී අවශ්‍ය කරන ශක්තිය ගොඩනගනවා. ඒක තේරුම් අරගෙන කටයුතු කරන්න කියලා මතක් කරනවා. ඉතින් ඒත් එක්කම තව පුංචි දෙයක් මම මතක් කරන්නම්. ඕනෑම දරුවෙක් පුංචි කිරිකැටියෙක් ඉන්නවා නම් තමන්ගේ ගෙදර නැගෙනහිර ඊසාන දිශාවේ නියන් වැටකුළු පැන ටිකක් හිටව ගන්න. ඒක ඉතාම හොඳයි. නියන් වැටකුළු පැන ටිකක් හිටව ගන්න තමන්ට තියෙන මානසික ආතතිය ඊට අමතරව මොනවා හරි දරුවා සම්බන්ධව තමන්ට මොනවා හරි පුංචි පුංචි ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වෙලා තියෙනවා නම් ඒවන් ඉවත් කරගන්නට හැකියාව ලැබේ. ඒ දරුවන් සමහර දරුවෝ අහලා තිබුණා පුංචි දරුවෙක් ඉන්නකොට මගේ අභ්‍යාස කරන්න පුළුවන්ද කියලා. දරුවගේ මාස 6ක් යනකම් කිරි දෙන කාලයේදී මාස 6ක් යනකම් අභ්‍යාස කරන්න බෑ. ගර්භණී තත්ත්වයට පත් වෙලා දරුවා ඉපදෙලා මාස 6ක් යනකම් අභ්‍යාස කරන්නට අවස්ථාවක් නැහැ. ආශිර්වාද කොළ දුම් වට්ටෝරුව භාවිත කරන්නට පුළුවන් නිවස බල ගන්නන්නට. ඒ වගේම සූර්ය පූජාව සිදු කරන්නට හැකියාව තියෙනවා. සූර්ය පූජාව සිදු කළ සූර්ය දේවියට සූර්ය දෙවියන්ට පින් අනුමෝදන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ ටික විතරයි සිදු කරන්නට අවස්ථාව තියෙන්නේ. වෙනත් අභ්‍යාස සිදු කිරීම සිදු කරන්නට එපා. මොකද ඒ කාලෙදී අභ්‍යාස සිදු කළ පණක් නැහැ. තමන්ගේ හිත ආදරෙන් පුරවගෙන දරුවා කෙරෙහි ආදරෙන් පුරවා ගැනීමම හොඳටම ප්‍රමාණවත් තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන සෞභාග්‍ය ශක්තිය ලබා ගන්නට ඉෂ්ට දේවතාවුන් වහන්සේලාගේ ශක්තිය ලබා ගන්න ඒක හොඳටම ප්‍රමාණවත් බව දරුවන්ට මතක් කරන්නට ඕනේ. ওই ටික තමයි දරුවන්ට මතක් කරන්නට තියෙන්නේ. නිවැරදිව මම මේ කියන හැමදේම ජීවිතයට එකතු කරගන්න බොහෝම සුවතාවෙන් යුක්තව මගේ දරුවෝ ජීවිතයේ ඉදිරියට යන්න කියලා මතක් කරනවා. ඉතින් අවශ්‍ය ඕනෑම දරුවෙකුට සෞභාග්‍ය රන්තරතුව වැඩමුළුවට සම්බන්ධ වෙන්නට, ආදර වැඩමුළුවට සම්බන්ධ වෙන්නට, ඊළඟට ව්‍යවසායික බලාගාරයේ අන්තර්ජාලයේ මුදල් ලිපීමේ විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාවට, එතනින් ගියාම මෙහුම් පාඨමාලාවට සම්බන්ධ වෙන්නට පුළුවන්. අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී නිවස බල ගන්නට මම දරුවන්ට ලබා දෙන ආශිර්වාද කොළ දුම් වට්ටෝරුව සහ ඒ වගේම හිරුමැණික්, නිල්මැණික්, රෝසමැණික් සහ ආශිර්වාද පලිඟු කට්ටලය දරුවන්ට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ලංකාවේ හිටියත් පිටරට හිටියත් පේජ් එකේ ඉන්බොක්ස් පණිවිඩයක් කියලා මේ සියල්ල දරුවන්ට ලබා ගන්නට පුළුවන්. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. හැම දරුවෙක්ම නිවැරදිව කිසිම විදියකින් තමන් කෙරෙහි අවතක්සේරුවකට පත් වෙන්නේ නැතුව ආත්ම අනුකම්පාව උපදව ගන්නේ නැතුව ජීවිතයේ ඉදිරියට යන්නට බොහෝම හරිම සංයමයක් සහිත හරිම සැනසුණු හිතක් දරාගෙන කටයුතු කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැමදෙනාටම.